अब तथागत सम्मा संबुद्रजानन महंसे पेन्मा दुन मेदक पिलवित अनुगमने करमिन इतामल पेच्चवु सरल शिक्षा कामी जीवितयक गत करन भिक्षुन महंसेला पिरिसक वेड वेसेन विशेष पेन्विमक दैक बला गन्नई अपगे मे सोदानम सैम तनिल मेसेन कुरुल्लंगे कीच बीची नादय කැල ඇමල් වල සුවඳ රැගෙන හමුන සිසිල් සුළඟ මෙම ආරණ්‍ය සේනාසනය තුල නුවඩුව ලැබෙනවා ඝන මධ්‍යාන කාලයේ පවා අඳුරු සිසිලසකින් යුක්ත මෙම පුද බිම තුල නිරන්තර රැහෙන ආදය නුවඩුව අපට අසන්නට ලැබෙනවා භික්ෂුන් වහන්සේලාගේ වාසය සඳහා වරිච්චි බිත්ති බැඳ කටුමැටි පිළියම් කර වහලයට තල්ලතු හෝ පොල්ලත සෙවිලි කළ කුටි කීපයක් කැලෑමද රූස ගස් අතරින් අපිට දැක ගන්නට හැකි වෙනවා. නාගරික සමාජයේ දක්නට ලැබෙන අතිසුඛෝපභෝගී ආටෝප සාටෝප නිවාස ගෘහ භාණ්ඩ වෙනුවට සත්‍ය බුදුදහම තුළ පෙන්වා දෙන ඉතා සරල ජීවිතයක් ගත කිරීමට අත්‍යවශ්‍ය උපකරණ කීපයක් පමණක් දක්නට ලැබෙන කුටිවල किसी दिन को मुदल भी दम कर लबागत न है कि सुंदरत व्याप्त करने चला बिनवा बुद्धन वाहन से विसिन अनुदन वताल धर्मय एले सिम राखी में मिते कपन न देखपो इता दुर्लभ सिरित विरित अनुगमने कर में इता शिक्षा कामे दिवी वेदा केवन भिक्षुन के सुसंदे में मारने सेनासने सदहति बाउते को अनिवार्य में देख बला මේ ආරණ්‍ය සේනාසනය අවුරුදු 65ක් විතර පැරණි සේනාසනයක්. මේකේ මින් ඉස්සර කඩින් කඩ ස්වාමීන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. නමුත් අවසාන කාල වෙනකොට ස්වාමීන් වහන්සේලා වැඩ හිටියේ නැහැ. මම දැන් මෙහෙතෙන්ට වැඩලා අවුරුදු 6ක් පහමාරක් 6ක් විතර වෙනවා. ඒ කාල සීමාව තුළ මෙහි තිබිච්ච ගොඩක් අඩුපාඩුකම් සම්පූර්ණ කරගෙන කරගනිමින් යනවා තාම. තාම සම්පූර්ණ කරගෙන නැහැ සියල්ලම. ධර්මශාලාවක් ගිලංකු බික්තු කූටියක් ඒ වගේම සංඝාවාසයක් වාගේවා නිර්මාණය කරගෙන යනවා මේ වැඩ ඉන්නේ සියලු සවන්නන්සෙලම භාවනා යෝගී සවන්නන්සෙලමයි වැඩ ඉන්නේ සියලු දෙනාම ඒ අය වැඩ ඉන්නේ බොහොම ඉතාම සරල දීපවතක් ගෙවන ක්‍රමයට කටුමැටි ගහලා හදාපු කුටි පොල්ලතු බැඳලා ඒ විදිහට තමයි හතකත් කරලා තියෙන්නේ ඉතින් ඒ අයගේ වත්පිළිවෙත් සියලු දේවල් එයාකාරයෙන්ම සිද්ධ වෙන සිද්ධ වෙනවා එක හැම දේ හැම කටයුත්තක්ම හැම දවසකම හවසට බුද්ධ වන්දනාවට සියලු බික්ෂුන් වහන්සේලා නිරත වෙනවා ඊළඟට උන්වහන්සේලාගේ දානමය කටයුතු වලට ඒ සියලු දේවල් වලටත් උන්වහන්සේලා සියලු දෙනාම එක ආසමානවම සහසම්බන්ධතා වෙනවා උන්වහන්සේලාගේ භාවනා කටයුතු වලට ඕන කරන සියලුම කටයුතු මෙහි සිද්ධ වෙනවා දින 15කට සැරයක් सीमा मालिकेट अविलय कर्ण एवागे दिनपता वैद्य सागन ये सीलू कटयुत व्याकार अडवे वैद्य सागन मे पटा सीलू कटयुत सिद्ध कर्ण පැතිමතුන් විසින් පිළියෙල කර ගන්නා දානේ කිලන් ප්‍රසාදය භික්ෂුන් වහන්සේලා විසින් බෞද්ධ චාරිත්‍රාණුව නිසි ලෙස පෙළගැස්වූ පසු සියලු දෙනාම එක්ව පෙරහැරින් ගොස් බුදුන්ට පූජා කිරීම මෙම ස්ථානයේ ඇති සුවිශේෂී වූ චාරිත්‍රයක් වෙනවා සදහිත බෞද්ධයන් අපේක්ෂා කරන පරිදිම නියමානුකූලව බුද්ධ වන්දනාවේ යෙදීම සඳහා සියලු වත්පිළිවෙත් අනුගමනය කරමින් ඊට මඟ පෙන්වීම මෙම ස්ථානයේ වැඩවසන භික්ෂුන් වහන්සේලාගේ චාරිත්‍ර වාරිත්‍රවල අනිවාර්ය අංගයක් වෙනවා සම්මා සම්බුද්දස්ස
බුද්ධ වන්දනාව අවසන් වූ පසු සියල්ලෝම එක්ව මහා සංඝරත්නය වෙත දන් පිළිගැන්වීම සිදු කරන අතර ඒ සඳහා භාවනා යෝගී භික්ෂුන් වහන්සේලා පාත්‍ර රැගෙන දානශාලා වෙත පිටිසිකාවලිය දර්ශනය මෙහි ඇති තවත් සුවිශේෂී චාරිත්‍රයක් වෙනවා. මෙම ස්ථානය දැක බලාගෙන භික්ෂුන් වහන්සේලා වෙත දන් පිළිගන්වා නිස්කලංක පරිසරයේ විඳින්න ධර්ම ශ්‍රවණය කර පින් ලබා ගැනීමට පැමිණෙන දුර බැහැර බැතිමතුන්ට නවාතන් ගැනීමට සහ දානේ පිළියෙල කර ගැනීමට හැකි සියලු පාසුකම් මෙම ස්ථානයේ ස්ථාපිත කර තිබෙනවා. බෝමලොව චෛත්‍ය පිළිමිගේ යන තුන් බෝධීන් සහිත මෙම ආරණ්‍ය සේනාසනය වෙත පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රයෝජනය සඳහා සක්සන් මළු, භාවනා යෝගී නිදස්ථාන, ධර්මශාලා, වැසිකිලි පාසුකම් ආදී සෑම දෙයක්ම නිම කර තිබෙනවා. මෙම ස්ථානයේ විසෙන භික්ෂුන් වහන්සේලා තල්ලත සෙවිල් කළ කටු වැඩි වැල්පත්වල අල්පේච්ඡ ජීවිතයක් ගත කළත් මෙහි පැමිණෙන සදැතියන්ගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය සෑම අංගෝපාංගයක්ම සකසා දීමට ස්ථානපාර ස්වාමීන් වහන්සේ කටයුතු කර තිබෙනවා. තවත් මම බලාපොරොත්තු වෙනවා අද කාලේ ගොඩාක් මේ අපේ ශාසනයේ පිරිහෙන තැනටපත් වෙලා තියෙන නිසා ඉතාම ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා කොටසක් අපි නිර්මාණය කරගන්න එහෙමත් නැත්නම් මෙහි පැවිදි කරව ගන්න. ඉතින් ඒකට අවස්ථාව අපි ඉස්සරහට සලස්සලා දෙනවා. ඒකට පුළුවන් අවුරුදු 50 ඉඳලා පල්ලෙහාට අවුරුදු 15 16 වගේ වෙනකම් ඒ වගේ අයට මේ අවස්ථාව දෙනවා. ඒකට දැන් දැනට මම සංඝාවාසයක් නිර්මාණය කරගෙන යනවා. මැද මිදුල සහිතව සංඝාවාසයක් නිර්මාණය කරනවා. ඒ පැවිදි වෙන කට්ටියට අවශ්‍ය කරන පාදුකම් සලස්සනවා. ආරණ්‍ය සීනසනේ සාමාන්‍යවත් පිළිවෙත් වලට අමතරව පුංචි දරුවන්ට දහම් දැනුම ලබා දීමට ඉරිදී දහම් පාසලක්ද ක්‍රියාත්මක වෙනවා. නිවාඩු දිනේ සුදුපතින් සැරසී තෙල් මල් සුවඳතුම් රැගෙන එන කුඩා දරුවන් තම දෑතින් මල් පාන් පූජා කරමින් දහම් ආභාෂය ලබා ගැනීමට මහත් උනන්දුවක් දක්වනවා. ගිලනුන්ට අප උපස්ථාන කිරීම බුදුන් වහන්සේ අනුදැන වදාළ මහානිසංස පුණ්‍ය කර්මයක් වෙනවා. ඒ අනුව ගිලන් භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කිරීම සඳහාද මෙහි වෙනම කුටියක් නිර්මාණය කර තිබෙනවා. ගිලම් කුටියෙන් බලාපොරොත්තු වෙන්නේ දැන් මේ වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලාගෙන් කවුරු හෝ වේවා ගිලම් වුණොත් එහෙම උන්වහන්සේට අපේ යුතුයකමක් තියෙනවා ඒ ගිලම් භික්ෂුන් වහන්සේට සාතු සප්පායම් කරන එක. ඒක ඉන්න කුටිවල තියාගෙන සාතු සප්පායම් කරන්න බෑ. මොකද සතා සේපා හුණු කරපොත්තු ඉක්නල්ලු ඒ වගේම සර්පය වගේ සත්තු ඉන්නවා. ඒ වගේම වටෙන් අලි ඉන්නවා. ඒ වගේ දුෂ්කරතා මැද්දේ ගිලම් භික්ෂුන් වහන්සේ නමකට ඔය පොල්ලතු කුටියක වැඩ ඉන්න බෑ. ඒක නිසා තමයි ගිලම් භික්ෂු කුටියක් කියලා වෙනමම හදලා තියෙන්නේ. ලෙඩ වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා නම් ඒක තියාගෙන අපි උන්වහන්සේට සාතු සප්පයන්. පුණා දිස්ත්‍රික්කෙත් පුතලන් දිස්ත්‍රික්කෙත් සීමාව. ඉතින් මෙහෙ බොහොම දුෂ්කර ගම්මානයක්. ඒක නිසා මේ ගම්වල ගොවිතැන් කරන කුලී වැඩ කරන කට්ටිය ඉන්නේ. ඉතින් ඒ පේරු දාන වලින් තමයි මෙතෙක් කාලයක් මේ ආරණ්‍ය සේනාසනේ පවත්වගෙන යන්නේ. 2023 අවුරුද්දේ ඉඳලා අපි විශේෂ දාන ක්‍රමයක් ලැහැත්ති කරලා තිනවා. වාර්ෂිකව කැමති කට්ටියට මෙහාට ගෙනල්ලා දාන පූජා කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට දැන් මේ 2022 ආරම්භ වෙලා තිනවා. ඒ 2022 23 දී දැනට වාර්ෂිකවත් දුර ඉඳලා ආපු කෙනෙකුට හවස ඇවිල්ලා හන්දාවේ ගිලම්පස පූජාවට සහභාගී වෙලා ඊළඟට රැය 8ට පවත්වන ධර්ම දේශනාවට සහභාගී වෙලා පහවදා උදේ කැඳ දානේ, හීල් දානේ, දවල් දානේ ඒ දානමය කටයුතු ඉවර කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට බාරගත්තු අය ඉන්නවා. ඒ වගේම බාර ගන්නත් අවස්ථා තියෙනවා.